अरे यार এখানে সাজ আর ও করলো අනිවාර්යෙන්ම මේ කොලම් එක මේ වගේ කොලම් හතරක් හදාගන්න පිටු හතරක හරි ඔය කොල්ල පිටු හතරක කොලම් හතරක් හදාගෙන ඉවිල්ලා අනිවාර්යෙන්ම මේ ස්වරයයි ව්‍යංජනයයි නැත්නම් මේක මේ ව්‍යංජනයයි ස්වරයයි පුළුවන් තරම් කලට හුරු කරගන්න තමයි මේ ලියන්න කියන්නේ හරිද මේක මේ කොලම් එකේ ලියන්න නැතුව ඔගලන්ට වෙන ලියන ක්‍රමයක් නැහැ වෙනම තනි තනි ඕන ලියන්න පුළුවන් හැබැයි සාර්ථක ක්‍රමය මේ වගේ කොලම්යක් ගහගත්තා මේ වගේ කොලම්යක් ගහගෙන ඉවරලා ඕගොල්ලෝ ඒ කොලම් එක ඇතුලේ ග කීකේ ශබ්ද කර කර ශබ්ද කර කර ශබ්ද කර කර ලියන් ලියන් ලියන්න එකක් ඔගලන්ට වචන හුරු වෙනවා හරිද එකක් ඔගලන්ට ශබ්ද ශබ්දේ ශබ්ද ගන්න පුළුවන් වෙනවා ඔගල වචන අකුරු අඳුරනවා ඈදලිද හරිද ඒක නිසා ඔගලන්ට තියෙන හොඳම වැඩේ තමයි ඒක හරිද ඔගොල්ලෝ අනිවාර්යෙන්ම මේ කොලම් හතර මට කරලා ඉවිල්ලා මේක WhatsApp දාන්න ඕන හරිද group එක මම මේ ඔයගලන්ට ඕන ඕන message එකක් දාන්න මම අරලා තින්නේ හරිද ඒක මම admin ට විතරක් මේ හදලා නැහැ right admin ට විතරක් මම හදලා නැහැ ඔයගලන්ට හදලා තින්නේ ඔයාලා group එකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ group එකට ඔයගලන්ගේ විස්තර ටික දාන්න ඕන හරි පැහැදිලිද පැහැදිලිද හරි හරි සර් දැන් මට කසුන් කසුන් සර් මම ඔයගලන්ගෙන් දැන් ඉගෙන ගන්න දේවල් ටික අහන්න යනවා හරිද ඔව් සර් ඉගෙන ගන්න දේවල් ටික අහන්න යනවා කියන්නේ මේකයි දැන් මම කොලම් එකේ සොරයක් ලියනවා මතකයි සොරේ හරිද ව්‍යංජන කියනවා හරිද පන්තියේ තියෙන පාන තම තියෙනවා हेलो हम कोई बोलते हैं ना लोगों लोगों लिया सर पेन आता है लोगों लिया ना दे आकाशन सर वार्ड में बोर्ड पे पेन पेन सर पेन राइट मारे जब मेकर में सोने आए व्यंजन का शब्द व्यंजन का सोने शब्द का क्या है वो बड़े इन्हें का मारे जब का मेकर पेन ना सर पेन ना बड़े पेन ना सर स्पिन ना करेंगे ना सर आ डंग पेन ना सर हाँ මේ මොකද්ද කා කා මේ මොකද්ද ලා මේ අකුරු මොකද්ද තා තාද මේ මේ අකුරු තාද ඉත කිලිම ආ මේ මොකද්ද තා හරිද තා හරිද දැන් මට කියන්නකො अरे ना मैं आपको मार दूँ ला ला मैं ला नहीं मैंने ला ला आ ला अरे ना ला मैं का लियो लियो नतर लियो 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 मेकर स्क्रीन का पेन है एम पेन आ गया हाँ
තේරෙනවද නේද මා මේ මා මා නෙමෙයි නෙමෙයි මේක ම ම් හරිද ම් අ ම ම මේ වගේ ශබ්ද කරන පුරු කරනවා හරිද ම කියන්න මා වෙනවද යාන් නයි පවුස මට ශාන් කියන්නේ මේක හරිද මේ අපුර මොකද්ද महाप्राण महाप्राण अलकायन राइट अलका මේ අපර මොකද්ද? අල් හයන්න සර්. අල් හයන්නට මේ අපර වල වශයෙන් පේන්නේ නැහැ සර් මට. පේන්නේ නැද්ද? නැහැ ස්ක්‍රීන් එකේ පේන්නේ. ආ හරි. ආ. මේක අවර වශයෙන්. මේ අය මොකද්ද? මේ සොරේ මොකද්ද? ආ महाप्राण ඒ මොකද්ද මහප්‍රාණ? අල් ජයන්න. අල් පයන්න. හරිද? එහෙනම් මෙයා මෙතනට මේ සොරේ දැම්මම පස්සේ ඊ කියන සොරේ දැම්මම පස්සේ මොකක්ද වෙන්නේ? උප් ඊ ඊ උප් ඊ පී. එහෙමද? උප් ඊ පී. හරිද? රයිට්. මේ අපර මොකද්ද? අල් කයන්න. නෑ. අල් කයන්න. මොකද්ද? පාස්. අල් සයන්න. අල් කයන්න. නෑ. අල් සයන්න. අල් කයන්න. අල් සයන්න. සර් සර්. මොකද සර්? ඉස් ඉස් අල් සයන්න. එස් අපර ශ්‍රී අල් කයන්න ලියන් තියෙන සර්. ආයෙක තමයි. මේක ඉස් හරි 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 මෙහෙම දැම්මම පස්සේ මේක හරි සර් මෙහෙම දැම්මම පස්සේ යු මේ යුනි මේ ස්වරය ඇවිල්ලා යු එතකොට අල් සයන්ට ඉන්නේ ඊට පස්සේ සු ඉස් යු සිව් ඉස් යු සිව් 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 ආ සිව් හරිද මේ වගේ වචන එන නිසා මේ වගේ අකුරු වලින් වචන එන නිසා ඒක තමයි මම ඔයගලන්ට කිව්වේ හරිද පොළ පහක තොරි පොළ හතරක කොළම් හතරක් හදාගෙන හරිද මේ වගේ කොටු ගහගෙන උඩ තොරේ ලිව්වා පල්ලෑ ව්‍යංජන ලිව්වා ඊට පස්සේ මේ කුඩු ඇතුලේ ස්වරයයි ව්‍යංජනයයි ස්වරය ක් ආ තා හරිද ක් යා ක්‍යා හරිද? ඒ වගේ මේව දිගටම ශබ්ද කරන ලියන්න පිටු හතරක විතර ලියනකොට ඕගොල්ලෝ ඔටෝ වචනේ අඳුර ගන්න ලකුණු අඳුර ගන්නවා. පැහැදිලිද? ඔව්. රයිට්. දැන් ප්‍රියන්ත. හරිද?
කියන්න මට කියන්න මේ අපල මොකක්ද කියන්න අල් අල් ආ ඒ ඒ හරිද මේකට මේ මෙහෙම ආව පස්සේ මුලදී අමාරුයි හරිද හැබැයි ට්‍රයි කරන්න මේක ඌ අකුණු ශබ්ද වෙන්නේ මොකද්ද ඌ ඌ එහෙනම් මේක මේක මේකට අකුණු දෙකක් තියෙනවානේ ලකුලයි හරිද උර රතුරයි හරිද ඌ ඌ දෙක ශබ්ද වෙනවානේ මට එකක් කියන්නකෝ ඌ හරිද ඌ ඌ කොහොමද වෙන්නේ මේක ලිව් වෙන්නේ ලර්ඩ් වෙන්නේ ඌ ඌ ඉර් ආ ලු දැන් අපි උදාහරණ හරිද හරිද දැන් මේ શબ્ද කල්පන කරන්න ඕනන්ට මේක શબ્ද කල්පන කරන්න බෑ නේද බෑ සර් බෑනේ බාල මේ මේ શબ્ද වෙන සූනේ මේ සූ සූ එහෙනම් මේක මම කිව්වා මේ පරිණාම දිනපට පරිණාම අකුරු නම් මේක මෙතනට ආව නම් මේක අල්ලායන් වෙනවා මේක මැදට කියලා තියෙන්නේ එහෙනම් මොකද මේ වෙන්නේ මේක රයල් වෙනවා නේ හරිද එහෙනම් මේ ද වි රන් හරිද තා ශ්‍රී ලංකා තේරෙනවද එහෙම මේව ශබ්ද කරන්නේ හරිද තා එකක් කියන්නකෝ මේක මොකද්ද මේක අන් ආ අන් එක ශබ්ද කරන්නේ උන් කියලානේ උන් උන් හරිද මේකට මෙහෙම ආව පස්සේ උන් යු උන් යු ඔව් උන් යු නියු වෙනානේ උන් යු ඔව් උන් යු අන්න එහෙමයි අර කොළඹ එකේ ලියනකොට උන් යු නියු උන් උන් හරිද උන් ඒ මේ හරිද උන් හරිද ආ උ නු න් කු න න් ආ න එහෙම කිය කිය ශබ්ද කර කර ශබ්ද කර කර ශබ්ද කර ලියන්න ඕන හරිද තමර කට්ටිතයි මේ වචන ශබ්ද කරනකොට හරිද මුළු පිස්සු කියලා ඉවිලා හරිද අනිවාර්යෙන් කියයි මේ මේ නොදන්න වාචාව හැබැයි සර් දැන් ඔය සර් දැන් ඔය ලිව් එක යටර දෙන්නේ නැත්තම් ඒකට දකුණෙන් දෙන්නේ එහෙමද දැන් මේවා බිංදුව බිංදුව දැන් මම කිව්වනේ දැන් මේව දැන් මේකේ සොර තියෙනවා පහ ඒ සොර පහයි දැන් මේක මේ මේ සොරය ඌ දැන් ලියනකොට ලියන්නේ සර් දකුණටනේ ඕක කියන්න මේක ලියන්න නිතරම මෙහෙමනේ ඔව් සර් උඩින් ඉඳලා යටටයි වමේ ඉඳලා දකුණටයිනේ ඔව් සර් හරිද එතකොට සොරයක් තවත් ව්‍යංජනයක් තව ලියන්න කොහමද මේක ව්‍යංජනයන්නේ මේවල මම ලියන විදිය හරිද ක් අ තා හරිද හ ආ ලා මම පටන් ගන්නේ කොහෙන්ද දකුණේ දකුණේ ඊට පස්සේ උඩින් පල්ලහැට එහෙමයි හරිද නිතරම අලින් දේ තමයි ස්වරවල ස්වරවල පහක් තියෙනවා මෙන්න මේ පහ උ U, are there? U U, but U U, may I put deka? Are there? O, yo, U. Here may I put bahadi na either? May I put baha? Nitaram vachanya apni sambandha karna pata vyanjanya apni swara sambandha karna pata. May I put baha? May na tam may swara baha? Amat isse may na yaar adar. There na adar. මෙහෙම යන්න කිව්වා. තේරුණාද? මෙහෙම යන්න. මෙහෙම යන්න ඉන්නවා. මෙහෙම යන්න ඉන්නේ නැතුව මේ අකුරු ශබ්ද කරන්න බෑ. හරිද? මේ ස්වර පහ විතරයි. එහෙම සම්බන්ධ වෙන්නේ. තේරුණාද? අනිත් ස්වර ටික එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සයිඩ් එකට. හරිද? හරියටම මේ මෙහෙම බම් පැත්තෙන් අල්කයිල් ලිව්වොත් දකුණු පැත්තෙන් ඊ ලිව්වා. නැත්නම් ආ ලිව්වා. තේරුණාද? එහෙම තමයි මේක සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? right.
वचन शब्द वचन शब्द वचन शब्द शब्द उपरीम मौलिक स्वरिकाय मौलिक व्यंजन द्वित्व स्वर सुसंगत स्वर द्वित्व व्यंजन हल अक्षर मौलिक व्यंजन टीकाय शब्द वचने वचन इसलम आ शब्द लियागा शब्द शब्द अरे एक धरलो अमेन देते हरिटी गिनगा लवाइंट लवाई मे कोरियन भाषा गिनगणी लवाइंट हरियट को नड़पस्ते मम मेम देखना हर विभाग तीन मे दस विभाग तीन होनी को एग्जाम हेल्प सेंटर अरे ना मे दहाय මුලින්ම 110න් 3600 30ක් පාස් කරලිවිලා 3500 පාස් කරලිවිලා ඇයි 150 කට් ඔෆ් මාක් එකක් දීලිවිලා මේ ඉතුරු ටික හැලුවේ කියලා හරිද ඒගොල්ලන් හැලෙන්න ප්‍රධානම හේතුව තමයි ඒගොල්ල මුලින්දම්ම එක්සෑම් එක සූදානම්ුනේ නැහැ හරිද නිකන් අවාරේට හරිද කොහෙද යනවා වගේ තමයි පන්ති ගියේ හරිද 1 2 ඇවිල්ලා मूलिक कुरियानु होडिये अकुरुटिक वचनटिक हरियट कट ऐरला शब्द करला पाडं करे नै क्लास एकट गिया सर दुन्ना लिव्वा गेदरावा आयत एक कॉपी करा गिया हैबैई छेदयक कीवन्न कीवर पस्से दन्ने नै हरिद एहेम वुनाम एक्साम एकट गिहिल्ला मोकद कंप्यूटर बेसिस टेस्ट कियन्ने ओके एन्ने कंप्यूटर एके एतकोट प्रश्नें संपूर्णम ओके एन्ने एक प्रश्नय ईट पस्से प्रश्ने नेक्स्ट වෙනවා අයත් තව ප්‍රශ්නයක් එනවා එහෙම එහෙම තමයි ප්‍රශ්න 40 තියෙන්නේ එතකොට මේ ප්‍රශ්න 40 ලොකුවට තියෙන්නේ අපිට ඕක විනාඩිය තප්පර ගණන් කීවන්න නම් අපි මුලින්ම මේ කොරියානු හෝඩි ඉගෙනගෙන තියෙන්න බෑනේ කොරියානු හෝඩි ඉගෙන ගන්න නැතුව මේ මුකුත් කරන්න බෑ මේකේ මූලික ෆවුන්ඩේෂන් එක මේ කොරියානු හෝඩිය පැහැදිලිද එහෙනම් ලැජ්ජාව පැත්තකින් තියන්න මොකද ඉගෙන ගන්නේ භාෂාවන්නේ හරිද මම පාන්දර 3ට මං වැඩට යනකොට ඒ දවස්වල මම කොරියානු යන්න ඉස්සෙල්ලා ලොකු පොතක් තියාගෙන මේ කොරියන් හෝඩියේ ප්‍රශ්න හැටේ පොත sorry මේ පාඩම් හැටේ පොත තියාගෙන ඕක බස් එකේ පෙරලගෙන කීවගෙන යනකොට මට කට්ටි වීලු කරනවා හරිද හැබැයි මම ඒ එකක්ව ගණන් ගත්තේ නැහැ මට ඕනකම තිබ්බේ පාඩම් කරන්න මට මේ ඉලක්කය ජය ගන්න හරි එහෙම කැපවිච්ච නිසා මම ලංකාවේ මාස 3ක් හිටියේ ඒ කියන්නේ මම එක්සෑම් එක කළා මම දෙසැම්බර් 2 වෙනිදා එක්සෑම් එක කරා දෙසැම්බර් 10 වෙනිදා රිසල්ට්ස් ආවා දෙසැම්බර් 20 මෙඩිකල් ගියා ජනවාරි මාසේ
දොළොස්වෙනිදා ස්කිල් ටෙස්ට් එකට ගියා හරිද February මාසේ ඊට පස්සේ මට ඇග්‍රීමන්ට් ආවා February මාසේ ඇග්‍රීමන්ට් සයින් කළා මම ගියා මේ ට්‍රේනින් එකට අප්‍රේල් මාසේ 12 වෙනිදා මම කොරියාවට ගියා හරි මට තාම මතකයි මොකද මගේ කැපවීමක් කරපු නිසා හරිද අපි වැඩ කරන ගමන් මම ඔයගොල්ලන්ට නෝට්බුක් එකක් ගන්න කිව්වේ ඇයි දන්නවද ඒ නෝට්බුක් එකේ වචන ලියා ගන්න ඕන ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ මේ කොරියානු හෝඩි ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට වචන හම්බෙනවා ඒ වචන එකින් එක දවසකට අඩුම 10 ගානේ පාඩම් කරොත් හරිද අවුරුද්දක් තිබ්බොත් අවුරුද්දට 365 නම් කීයක්ද 3650 ඔයගොල්ලෝ වචන පාඩම් කරනවා පැහැදිලිද පොතේ තියෙන 1796 හැබැයි මම ඔයගොල්ලන්ට දෙන්න යනවා 3650ක් වචන දවසට 10යි පාඩම් කරන්න තියෙන්නේ පැයකට එක ගානේ පාඩම් කරලා දවසට 10 පාඩම් කරන්න බැරිද ආ පැයකට එක ගානේ වචන පාඩම් කරලා දවසට 10 පාඩම් කරන්න බැරිද පුළුවන්නේ right අනිවාර්යෙන් පුළුවන් අන්න එහෙමයි අපි කැපවීමක් කරන්න ඕන මොකද මම ඔයගලන්ට කියලා දෙන්න පාඩම් කරන ක්‍රම මොකද කොරියානු වචනයක් මතක තියාගන්න හරි අමාරුයි හරිද ඒක අපි නිතරම කරට හුරු කරගන්න ඕන හරිද ඔය සමහරක් කියව දැක්කද දැන් කියා න්‍යා පියා බ්‍යා සියා අන්න එහෙම එනවා වචන වලට එනවා ඒව හරිද කියොරොන් හෙස්සයෝ කියොරොන් හෙස්සයෝ කියන්නේ විවාහ වෙනවා දැන් අපි ශබ්ද කරන්නේ කොහොමද කියොරොන් හෙස්සයෝ තේරෙනවද එතන අර අපි කියෝ කියන එක අපි දැනගෙන ඉන්නවනේ කියොරොන් හෙස්සයෝ හරිද කියොරොන් හෙස්සයෝ හරිද ඒකෝ කියොල්සෝ හරිද කියෝ කියොල්සෝ හරිද යෝ යෝක දැම්මා එතන කියොල්සෝ වුණා කියොල්සෝ හරිද ඒ වගේ කියන්න නම් අපි මේ අකුරු ටික එකින් එක එකින් එක එකින් එක ලිය 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 කටින් පාඩම් කරලා තියෙන්නම ඕන තේරෙනවද ඒකයි මම ඔයගලන්ට කිව්වේ පිටු හතරක කියන්නේ මේ තනි පිටු නෙමෙයි හොඳේ හරිද තනි පිටු කියලා හිතන්න එපා හොඳේ පිටු හතරක ඒ කියන්නේ එක ඩබල් වෙනවානේ කොලම් එතකොට අටක් සෙට් වෙනවානේ හරිද කොලම් මටක ලියන්න ඕන එහෙම ලිව්වොත් තමයි අපිට මේ වචන ටික හරියට පුරුදු වෙන්නේ ඊපස්සේ පුතේ ඔයගලන්ට පුතේ ඕන දැන් මේ මූලික ස්වරයි මූලික ව්‍යංජනයි ද්විත්ව ස්වරයි ද්විත්ව ව්‍යංජන ඉගෙන ගත්තට පස්සේ ඔයගලන්ට ඕන කොරියන් වචනය තග්ගල් චරිකව මෙහෙම අල්ලගෙන කියත හැකි අකුටි ශබ්ද කරත හැකි හරිද ඒක නිසා මම ලියන්න කියන්නේ ඒක නිසා පුතේ මම නම් කැමතියි මොකද මට ඕන මගේ ටාගට් එක මේකයි මට මේ අනිත් කල්ලා කරන වගේ කරන්න ඕනේ නැහැ හරිද මම කැමතිනේ අනිත් සර්ලා වගේ මේ මේ ගහලා මේ ළමයි 100ක් 200ක් ඇවිල්ලා එතනට මේ ගිහිල්ලා ඇවිල්ලා ළමයි 3 4 දෙනෙක් පාස්සල මට එහෙම හදන්නේ නැහැ මගේ ගාව ඉන්නේ 3යි 4යිද හරිද 5යි 6යිද නැත්නම් 10යිද ඒ 10 දිනාම ලකුණු 180 වැඩි ගන්නවා එහෙනම් හරිද මං මුලින්ම කිව්වා මං කියන ප්‍රමේයට වැඩි කරන්න මොකද ඔයගොල්ලෝ මට යම් මුදලක් ගෙව්වා ගෙවනවා හරිද ඒකට මම ඔයගලන්ට ඊටතර 10 ගුණයක් 100 ගුණයක් ඔයගලන්ට දෙන්න ඕන අධ්‍යාපන හරිද මම දන්න දේ ඒක නිසා ඔයගලන්ට ඉස්සරහට මයික කතා කරන්න වෙයි මොකද නිශ්ශබ්ද නම් ඉන්නවා මේක නිශ්ශබ්ද ඉඳලා ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් නෙමෙයි හරිද අපේ රටේ කරන්නේ මම ඔයගලන්ට මේ අන්තිමට ඔයගලන් පාඩම් ඉවරයි නමුත් මම ඔයගලන්ට මේ අන්තිම වශයෙන් අන්තිමට කියන්නේ අන්තිම වශයෙන් මේ අන්තිමට කියන්නේ මේක මේ කොරියන් ස්ට්‍රක්චර් එක මේක දැන් ඉස්සරහට එන්න තරංකාරී හරිද දැන් මේ 2022 මාර්තු මාසේ ඇඩ්මිෂන් දීලා 31000කට ඒ 31000න් තෝරගත්තා මුල්ම කණ්ඩායමල 7000ක් එක්සෑම් කරන්න 7000න් මුලින්ම 3530 පාස් කරලා එවිලා කට් ඔෆ් මාක් එක 155 තියලා 1196යි තෝරගත්තේ වෙබ් එකට දාන්න හරි දැන් දෙවෙනි කණ්ඩායම මේ දවස්වල එක්සෑම් කරනවා ඒකෙන් 24000කට වැඩි එක්සෑම් එක කරනවා ඒකෙන් තෝරන්නේ 3500ක් විතර එතකොට 3500ක් 24000කින් තෝරන්න ලකුණු සාමාන්‍යයෙන් කීයක් තියෙනවද හරි ලකුණු සාමාන්‍යයෙන් තියෙනවා 165කට වැඩිය මේ 165 කියන්නේ ටප්ලි මේ අවුරුද්දම මහන්සි වෙලා 165ක් ගන්න පුළුවන් හරි ඒක නිසා කවුරු හරි කියනවා නම් ඔය FB වල හරි නැත්නම් මොන මොනවා හරි WhatsApp group වල හරි මොනවා හරි කවන්නේ කියනවා නම් ගන්න බෑ කියලා මම චැලෙන්ජ් කරනවා එහෙම කරන්න පුළුවන්. පැහැදිලිද? මම චැලෙන්ජ් කරනවා එහෙම කරන්න පුළුවන්. හරිද? ඕනසර් කෙනෙක් කියනවා නම් මේ මේමයි මේමයි ලකුණු ගන්න බැරි වුණේ මේ හේතුවෙන්ද මේ හේතුව නිදහසට කාරණා වලන්නේ නැහැ නේ තම මහන්සි වෙනවනේ. හරි? ඒක නිසා බොහෝම මහන්සි වෙන්න මේකට කැපවීමක් කරන්න හරිද? ඔගලන්ගේ සෑම තත්පරයක්ම මේකට යොදවන්න. උදාහරණයක් කියන්න ඔයගොල්ලෝ වදන්නේ ඉගෙන ගත්තනේ වදන්නේ මේ අකුරු ටික ඉගෙනගෙන ඉවරලා
අකුරු ශබ්ද ගන්න පුළුවන් වට පස්සේ ඔය ගෙදර තියෙන කුස්සිය ඔය ගෑල් ළමෙක් ඉන්නවා කියලා යන කුස්සියට ආ පිරිමි ළමෙක් ඉන්නවා යන කාමරයට හරිද පොඩි කොල කැල්ටියක් ගන්න කොල කැල්ටියක් අරගෙන ලියනවා මේ කාමරේ තියෙන ඇඳට කියනවා චිම්ඩේ කියලා ඔන ඇඳට චිම්ඩේ ඇඳ ඉස්සරහන් අලව ගන්නවා කොල කැල්ල ගාව චිම්ඩේ කියලා වා ඇඳට යනකොට දකින්න චිම්ඩේ කියලා පෑලක් දකින්න පෑලට කියනවා පෝල් පෙන් කියලා හරිද පෝල් පෙන් එතකොට මේ පෑල අලව ගන්නවා කොලයක් මේක පෝල් පෙන් එතකොට මම මේ ශබ්ද කරන පෑල නෙමෙයිනේ පෝල් පෙන් එතකොට ෆෝන් එක ගන්නවා හරිද ෆෝන් එකේ පිටසෙන් අලව ගන්න මේක හෙන්ඩ ෆෝන් කියලා හරිද අපි ෆෝන් කිව්වට කොරින් හෙන්ඩ ෆෝන් කියලා හරිද එතකොට ඩස්ටරයක් ගන්නවා හරිද නැත්තම් මේ බ්ලැක් බෝඩ් එකක් ගන්නවා නැත්තම් එතකොට නැත්තම් අපි ගන්නවා මොළො හරි ගන්න පොතට කියන්නේ චෙක් කියලා හරිද අපි අපි පාඩම් කරන අපි ලියන පොතේ අලව ගන්නවා චෙක් කියලා ලියලෙවිල්ල එතකොට ඔයගොල්ලෝ කොරියන් වලින් නිතරම කතා කරන්න හරිද මේ මගේ චෙක් චෙක් අනේ ව්‍යාකරණ ප්‍රත්‍ය පස්සේ කියවන්න පුළුවන් නේ ව්‍යාකරණ ප්‍රත්‍ය පස්සේ ඉගෙන ගන්න පුළුවන් නේ නමුත් මේ පොතට කියන්නේ චෙක් කියලා අපි දැනන් ඉන්නේ බෑ නේද පෑරට කියන්නේ පොල් පෙන් කියලා දැනන් ඉන්නේ බෑ ඈ මේ ෆෝන් එක කියන්නේ හෙන්ද ෆෝන් කියලා දැනන් ඉන්නේ බෑ නේ ඒ දැනගන්න දු අපිට මේ මේක යන්න බෑනේ මං කියන්නේ ඒකයි මගේ ගාව තියෙනවා කොරියන් නතින් අනිවාර්යෙන් අල්ල ගන්න පුළුවන් ක්‍රම බබයෝ කියලා දෙන්නා හරිද විනාඩියයි තප්පර ගානයි තියෙන එක්සෑම් එකට චේජයක් තෝරගන්න චේජයක් සාමාන්‍යයෙන් පේලි සමානක් කීයට ඇවිල්ලා තියෙනවා 10 10 12 ඇවිල්ලා තියෙනවා චේජය හැබැයි ඔය චේජ කියවනකොට විනාඩි 5ක් 10ක් විතර යනවා හැබැයි අපිට විනාඩියේ තප්පර කීපයක් තියෙන එක්සෑම් එකක ලකුණු දාන්න. ඒ කියන්නේ මේ ටික් කරන්න. එහෙනම් ආන්සර් එක ටික් කරන්න තියෙන්නේ මේ විනාඩි තප්පර කීපයක්. විනාඩි තප්පර කීපයක්. මේක ප්‍රශ්නේ කොහොමද අපි මේ උත්තරේ එලිට ගන්නෙ? තප්පර ගානකින්. ඒවා කියලා දෙන්න බලුවා. ඒවා අපේ ගාව ක්‍රම තියෙනවා. හරි? ඒක නිසා මං කියන්නේ දරුවෝ මුල තියලාම ඔයගොල්ලෝ අනිත් පැත්තට වෙනස් වෙන්න ඕන. මට අනිත් පැය මේ යාළුවම්ද නැත්නම් මේ SB වල ඉන්න. එතකොට ඒ වැඩක් නැහැ. අනිත් පැත්තට වෙනස් වෙන්න ඕන. මොකද ඔයගලට WhatsApp group එකේ ඉන්නවත් FB එකේ ඉන්නවත් යාළුවෙක් ඔයගලගේ අනාගතේ වෙනුවෙන් කිසි දයක් ආයෝජනය කරන්න නැහැ නේ නේ ඒගොල්ලෝ ආයෝජනය කරගන්න ඒගොල්ලන්ට ඕගොල්ලෝ ආයෝජනය කරන්න ඕගොල්ලන්ට එහෙනම් ඕගොල්ලෝ ඒගොල්ලන්ට වෙනස් වෙනවා පතර වැඩිපුර පාඩම් කරන්න ඕන මම දැම්ම ඉඳන් කියනවා ඕගොල්ලෝ YouTube යනවනේ ඕගොල්ලෝ K drama Korean drama අනිවාර්යෙන් බලන්න ඒක වචන වලට ඇහෙනවා ඇහෙන්නේ නැහැ නේ ඕගොල්ලන්ට listening එක අනිවාර්යෙන් ඔටෝ පුරුදු වෙනවා right ඒගොල්ලෝ කතා කරන පන්මා නොපන්මා පහත් වචන උසස් වචන හරිද? ඒ කියන්නේ වැඩි හිටියෙක් කතා කරනකොට පල්ලෑක් කෙනෙක්ට නැත්නම් පල්ලෑක් කෙනෙක් වැඩි හිටියෙක් කතා කරනකොට හරිද? මං අහනවා උදාහරණයක් කියනවා මං අහනවා ඉරිමි මෝයේයෝ හරිද? දැන් මගේ වාසිය කියන ඉරිමි මෝයෝ හරිද? දැන් මගේ වැඩි හිටියට අහනනම් මොකද කියන්නේ? සොන්නාමි ඔතොක්කේ දේශයෝ. සොන්නාම් කියන්නේ වායිස ඔතොක්කේ දේශයෝ. වායිස වැඩි හිටියන්ට ගෞරව කරලා කොරියාවේ කතා කරන්න ඕන. හරිද? මම වැඩි හිටිය කිව්වොතින් ඉරිමි මෝයේයෝ කියලා ඇවිල්ලා ඌමට කන දෙයක් ගාලා පලයන් කියයි ලංකාවට මම ගෞරව කරන දන්නේ නැහැ කියලා කොරියාව කියන්නේ ගෞරවය කරලා කතා කරන රටක් තේරෙනවද සම වයසේ පල්ලහැට් එක මට ඕන විදිහට ගනුදෙනු කරන්න පුළුවන් නම සජන්ීම් කෙනෙක් කියනවා ආත් නැකිලා ආචාර කරලා අන්‍යනසය කියලා ආචාර කරන්න අනිවාර්යෙන්ම හරිද ඒත් අන්‍යනසීම් නිකා කියලා ආචාර කරන්න ඕන ඒ වගේ මේකේ මේ හරි ගැඹුරුයි මොකද ඒකයි ඒ රටේ දිනු දිනු ඒගොල්ලෝ මේ ලබලා තින්නේ ඒක නිසා දරුවෝ මේ මූල හැම දෙයකටම මූලිකත්වයේ තියෙන්නේ මොකද ගයක් හදන්න අනිවාර්යෙන් අත්විවාරම අවශ්‍යයිනේ හරිද මේ අත්විවාරම තමයි කොරියානු හෝඩිය ඒක නිසා පුතේ ඕගොල්ලෝ මේකට මුළුම හරිද ඕගොල්ලෝ අනිත් වැඩ කරන ගමන් මේකට කාලය දෙන්න මම ඕගොල්ලන්ට ඉස්සරහට මම කියන්නේ පැයකට එක වචනයක් පාඩම් කරගන්න ඒක තුන ඕගොල්ලෝ නිදහසේ එක්සෑම් එකට ඕගොල්ලෝ දුවලා ගිහිල්ලා හරිද ඕගොල්ලෝ එක්සෑම් එකට ඕගොල්ලෝ ආයෙත් අනිත් පැත්තට ෆේස් කරන්න ඕගොල්ලෝ සූදානම් රයිට් ඒ නිසා පුතේ මතවන අනිවාර්යෙන් 180 න් 180ට වැඩි ලකුණු ඕන ආයෙත් එක වචන දෙකක් නැහැ 180ට වැඩි ලකුණු ඕනමයි හරිද ඒක නිසා පුතේ දැම්ම මහස් වෙන්න දැම්ම පටන් ගන්න හා කියන්න සර් excuse me සර් මම කියන්න කොරියන් හෝඩිය පුළුවන් නම් WhatsApp එකට පොඩ්ඩක් දාන්නකෝ ඒතර අකුරු ටික අපිට හරි මම කොරියන් හෝඩිය WhatsApp එකට දාන්නම් හරිද පොත බැලුවා සර් පොත් කඩවල වල නෑ සර් පොත් දරුවෝ පොත් කඩවල වල පොත් පොත් ගන්න යන්න එපා හරිද පොත් කඩවල සමහරක් වචන තියෙනවා මේ කියන්නේ වෙනස් තේරුණාද ඒ කියන්නේ මේ අකුරු අපිට දැන් අර මේ ඒ කොරියන් හෝඩියේ අකුරු ටික මේවා කරගත්තා නම් සර් බලාගෙන එතකොට මේ ඉන්නකොට පොඩ්ඩක් සර් එතකොට මතක් වෙනවනේ එතකොට අකුරු වල හරි මේ ඔයා මෙහෙම කරන්න සර් වචනේ හරිද මෙහෙම කරන්න මම වාට මේ දාන්නම් මේ සාමාන්‍යයෙන් මේ හොඳ කොරියානු හෝඩි මේ තියෙන පොත ඒ පොත සාමාන්‍යයෙන් නැහැ හරිද
सिंगल वचन प्रश्न क्लास अरे क्लास पटांग ड्यूटी हाँ सर हाँ मैं कासुनु तैविला मैं आम ही क्यों होंगे हाँ सर हाँ सर मैं ऑडिट डिपार्टमेंट के इन्हें हरे मैं ऐसा आंध्रों का नगोलांगे वो तो नगोलांग इस तरह टाइम को तो गड़ाक का है आंध्रों के लिए आंध्रों के लिए क्या मना राइट एक निशान आ रहा है ना गाने त्यागे बुलवाने दे मैं WhatsApp अरे ग्रुप दाने मम्मी लिवस फोटो एक गाला अरे तो मत दान मम बलो मत बेटा बलो रईट वेड बैने हेमो वेड कर एक ही मामा स्क्रीन छोटे मैं का दम्मा मैं ग्रुप पे करा हाँ सर एक ग्रुप पे के एक तीन ही विजय टा के मैं कहाँ गाने एक बालन नेपाल एक तीन ही विजय टा कोलंबिया कहाँ गाने इधर कोड माँगोलन टा सोरे टीका व्यंजन टीका कीला दूँना नहीं ऐस सोरे व्यंजन या सोरे या शब्द कर कर एक कोटवे तो लिया शब्द
උන්යා න්යා එහෙම ශබ්ද කරලා ලියන්න මේක පිටු 8ක විතර ලියවෙන්නේ يعني පිටු 4ක් හරිද පිටු 4ක මේක ලියවෙන්න ඕන right පැහැදිලිද එතකොට සර් ඒකේ න්යා න්යා ඔව් ලියා 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 පියා ඔව් පියා 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 ඔව් ඒ වගේ ඒ වගේ එහෙම තමයි එන්නේ නේ සර් ඔව් ඒ වගේ එහෙම තමයි එන්නේ වගේ එහෙමයි එන්නේ එතකොට ඒක ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරගත්තා නම් ලියන විදිය ඕගොල්ලන්ට අනිත් දේ නැති තේරෙනවද ඕකට තමයි අහන්න තියනවද සර් මේ අයිබවන් කියන එකට මොකද්ද සර් කියපු වචනේ ආ අනියන් හසයෝ අනියන් හසයෝ ඔව් අනියන් හසයෝ उदाहरण एक के ना अभिभवा कहने उसस एक के ना ये पहाड़ एक के ना ये कथा करने विधि देख रहे हैं आवारा देने कर दिया ना दे जाएंगे ओगल लो आवारा पास पे जाएंगे ओगल लो आई ग्रुप पेर संबंध देना नहीं आई सोमली सोमली के संबंध देना नहीं आप उगावा उपको में कहा अन्य नशे यो अन्य नशे यो अन्य नशे के लिए कथा करना राइट तो कुछ तरह हाँ देख के करा अन्यों नशे हो ने हाँ एम के लिए कथा करना होगा नमक के लिए अन्यों नशे हो एम के लिए कथा करना होगा इसको देखो लो नितर में उगलो वाला इन्हें कोरियन वाचन आते हैं राइट एक ऐसा मंगो समार वाचन उगलने के किया नहीं ये किना करना वो आहान कोटा आहान कोटा आहान कोटा उगलो उटो कथा करना देख उगलो आप निशाने जाएंगे अभी मांगे राइट ने एना मामा उगलांट मैं प्रियंत के दौसा पाले बिल्ला मामा उगलांट मैं ජම්මුත්තේම ඔයගොල්ලෝ පුළුවන් නේ සම්බන්ධ වෙන්න. රෑ. ඒ කියන්නේ පැයක් විතර. අර වෙලාව වගේ බලමු සර්. හා 8 8 9 9 අවුලක් නැහැ නේ කට්ටියට නේද? ඒක කරන්ට් එකත් ඇවිල්ලා නේ. හරි කරන්ට් එකත් ඇවිල්ලා නේද පොරනේ. අපි එහෙම කරමු නේ. අනේ දරුවනේ මේ වෙලාවට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න හරිද? මොකද මම සෙන්සුරාදා නම් අනිවාර්ය පොඩ වැඩිපුර වෙයි. හරිද? සති දවස්වල පැයක් එකවරක් කරයි සෙන්සුරාදා වැඩිපුර වෙයි. වෙලාවට සම්බන්ධ වෙන මේ ඔයගොල්ලෝ විරිමයි කරන්නේ හරි? एक निशान है अपन कटिक कराना है ना एना मंतियान नांग दे एना सिरदार्दम जैसा मैं पारा आ क्या सर अने मैं अने क्लासेज करना दिने मटे हूँ ना क्यों बताएँ ना प्रियंत प्रियंत का खाता है लगी हूँ प्रियंत प्रियंत के मैं मर दिने दिन ना प्रियंत का खाता है लगी हूँ सर खाता कर ले बिल्ला मैं मामा दिन ना मैं दिने दिन ना इतकोटे रैड नहीं कराने तो पैक कर अटन हमें कराने पुलवा नहीं था नहीं था ඒ ප්‍රශ්න නැහැ නේ එහෙම කරමු හොඳේ මේ වැඩ ටික සර් එදාට කලින් කරන්න ඕනද කියපු ටික ඔව් එදාට කලින් කළා පුළුවන් නම් දැන් කරන්න පටන් ගන්න එතකොට ඕක මතක තියෙනවා පුළුවන් තරම් ලියන්න හරිද ලිය පාලම් කර කර පාලම් කරන්න හොඳේ මොනාලේ වෙනවා WhatsApp group එකේ දාන්න ඕලාකට කෝල් එකක් දෙන්න අමාරු නම් ඕලා කෝල් එකක් දෙන්න හරි එහෙනම් වන් තියන්න හරිද हेलो